ගරුතර මහා නායක ස්වාමින් වහන්සේලා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි අන්‍යාගමික පූජක මහත්ම මහත්මින් මහතුරුනි ඒ වගේම අපේ නගරාධිපති ධනසිරි අමරතුංග මහත්තුමනි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සියලුම මන්ත්‍රීවරුනි අපේ හිතවත් සුදත් මන්ත්‍රීතුමනි ආදරණීය ගුරුවරුනි දූදරුවනි හිතවතුනි පක්ෂ විපක්ෂ මා අගය කරන ආදරණීය සියලුම ජනතා කොටස් වලින් අවසරයි මම අධ්‍යාපනය පිළිබඳව සටන් කරන්න පටන් ගත්තේ 1978 තරම් ඈත කාලේ ප්‍රමිතකරණය අහෝසි කරලා අසාධාරණයක් වෙනකොට ඒකට විරුද්ධව සටන් කරලා මාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයේ තියලා හතරවෙනි තට්ටුවේ තියලා රජය පෙරලන්න කුමන්ත්‍රණය කරුවයි කියලා නඩු දැම්මා එදා පටන් ගත්ත අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීම සඳහා මේ ගමන් කරපු ගමන 2004 වෙනකම් මම දේශපාලනයෙන් තොරව කරගෙන ගියා පත්‍රවලට ලිව්වා සංගරාවලට ලිව්වා විවිධ දේශපාලන නායකින්ට ලිව්වා අධ්‍යාපනය පිළිබඳ වග කියන විවිධ පුද්ගලයින්ට ලිව්වා යෝජනා ඉදිරිපත් කෙරුවා උදාහරණයකට විවිධ දේවලට අපි දන්නා රූපවාහිනී නාලිකා තියෙනවා මේ රටේ අධ්‍යාපනයට වෙන් වූ රූපවාහිනී නාලිකාවක් ආරම්භන්න කියලා මම යෝජනා කරුවේ 1990 තරම් මෑත කාලේ එදා හිටන් හැම රාජ්‍ය නායකයෙකුටම ලිපි දෙක තුන යවලා තියෙනවා අධ්‍යාපනයට පමණක් වෙන් වූ රූපවාහිනී නාලිකාවක් ආරම්භන්න කියලා අපේ රටේ දෙමව්පියන් දැනුවත් කරන්න දරුවෝ දැනුවත් කරන්න ඉංග්‍රීසි වගේ අමාරු විෂයන් උගන්වන්න අද දක්වා ඒක කරගන්න බැරි වුණා දේශපාලන අධිකාරියක් නැතුව බලයක් නැතුව මේ අධ්‍යාපන විප්ලවය කරන්න බැරි බව මට තේරුම් ගිහින් තිබුණා 2004 අහම්බෙන් මට පක්ෂයක් නොතිබුණත් මට ආරාධනා කරපොම එක්සත් ජාතික පක්ෂෙන් මම දේශපාලනයට සම්බන්ධ වුණේ දේශපාලනය වෙනුවෙන් නෙවෙයි අධ්‍යාපනය වෙනුවෙන් කියන එක මම ඉතා පැහැදිලිව කියන්න ඕන මම මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කිරීම පිණිස දේශපාලනය අතකොලුවක් විදියට ආයුධයක් විදියට පාවිච්චි කරනවා මිසක් දේශපාලනය දිනවීම පිණිස අධ්‍යාපනය ආයුධයක් කරගන්නේ නැහැයි කියන එක මම තමුන් ආංශලට පැහැදිලිව මේ වෙලාවේ කියනවා මක් නිසාද අධ්‍යාපනය යනු ඉන්න ඔබට ගිය උත්තරීතර ක්‍රියාවලියක් නිසා අනාගත පරපුර හදන රටක ලෝකයක ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම උත්තරය තියෙන්නේ දූදරුවන්ට දෙන අධ්‍යාපනය ඇතුළේයි කියලා මම පැහැදිලිව විශ්වාස කරන නිසා ඒ අරමුණෙන් දේශපාලනයට ආපු මම අවුරුදු 8ක් තිස්සේ මේ දේශපාලන මඩ ගොහරුවේ විවිධ දුෂ්කරතා විඳමින් විවිධ වියපැහැදම් කරමින් කාලය පැත්තෙන් ශ්‍රමය පැත්තෙන් ධනය පැත්තෙන් මේ කරගෙන ආපු මහ විශාල කටයුත්ත ඇතුලේ මම දැක්කේ කවදා හරි මට මේ බිම්ගේ කෙළවරේ ආලෝකයක් දකින්න පුළුවන් වෙයිද කියන බලාපොරොත්තුවෙන් මම හිටියේ මම කිසිම දේශපාලන පක්ෂයට බැන වදින්න හෝ හොඳ කියන්න මෙතනට ආව නෙවෙයි නමුත් මම එක දෙයක් කියනවා 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ආචාර්ය ජී.බී. ගුණවර්ධන කියන ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක්ගේ යෝජනා සමූහයක් පාදක කරගෙන විශේෂ අධ්‍යාපන කමිටුවක් පිහිටවුන ලැබුවා පාර්ලිමේන්තුවේ මේකේ හැම රැස්වීමකටම පාහේ මම සහභාගී වෙනකොට මට තේරුණා මේ රටේ මම කරන්න ඕන අධ්‍යාපන විප්ලවය පිළිබඳ සියලු අදහස් මට මේ කමිටුවට දෙන්න පුළුවන් කියලා යෝජනා හැටියට මම මේ යෝජනා ඉදිරිපත් කෙරුවා තව නොඑක් යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා යෝජනා 700කට වැඩි ප්‍රමාණයක් ඒ අතරතුර ඉතා වැදගත් යෝජනාවක් මම අතීතයේ ඉඳලා කරපු මේ ප්‍රශ්න විසඳන්න අධ්‍යාපනයේ අඩුම ගානේ
එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයකට ආනන්ද නාලන්ද රොයල් වගේ සියලු පහසුකම් තියෙන හොඳ ගුරුවරු ඉන්න හොඳ විදුහල්පතිවරු ඉන්න ඉස්කෝල එකක් ගන්නවත් ඉස්කෝල 324ක් හදන්න ඕන කියලා මම කියපු යෝජනාව ගරු ජනාධිපතිතුමා ඊට වැඩි එහාට පුළුල් කරලා තිබුණා එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයකට අඩුම ගානේ වෙන ඉස්කෝල 3 ගානේ හදන්නේ කියලා 1000ක් වෙන්න මේකට අපි කියනවා ද්විතීයික පාසල් 1000 වැඩපිළිවෙල කියලා මේක මගේ ඇතුළේ තිබුණ හීනයක් මේ පාසල් අනිවාර්යෙන්ම මිශ්‍ර පාසල් හැම ආකාරයකින්ම මිශ්‍ර අපේ රටේ තියෙන විවිධත්ව එකතු වූ සියලු ಜಾති ආගම් කුල ભેද නැතුව ලිංග ભેද නැතුව දැන් අපේ ධනසිරි අමරතුංග මැතිතුමා කිව්වා කතාවක් මම ටිකක් දඟල දඟල හිටියේ රොයල් එකෙන් ආවේ පිරිමි ඉස්කෝලෙන් ඉතින් ගවුම් කෑල්ලක් දැක්කත් කලබල වෙනවා ඇයි මේ ප්‍රශ්නේ ඇයි අධ්‍යාපනයේදී විතරක් අපි මේ පිරිමි ගැහණු වෙන් කරන්නේ පුංචි කාලේ ඉඳලා එකට ඉගෙන ගත්තා නම් ඒ ලබන අධ්‍යක්ීම් හරහා අපි එකට ජීවත් වෙන පිරිමි අය නම් ගැහණු අය ගැන ගැහණු අය නම් පිරිමි අය ගැන හොඳ අවබෝධයක් අධ්‍යාපනයක් ලබනවා ඒ වගේ පාසල් වල මේ තියෙන ප්‍රශ්න හුඟක් අඩුයි ඉතින් අර ටියුෂන් පන්තියට ආපුවම ඒකේ ඉන්න ගෑනු ළමයි ඉන්න හින්දා අර මිශ්‍ර නොවන පිරිමි පාසල් වලින් ඉන්න ළමයි ඒ වගේම මිශ්‍ර නොවන ගෑනු පිරිමි පාසල් වලින් ඉන්න ළමයි ඒ වගේම මිශ්‍ර නොවන ගෑනු පාසල් වලින් ඉන්න ළමයින්ගේ විශේෂ ටිකක් චලිතයක් කැළඹීමක් අපි දකිනවා මේක අධ්‍යාපනයේ අඩුවක් ඒ නිසා තමයි CWW කණ්ණංගරයන් කිව්වේ සියලු මධ්‍යමහා විද්‍යාල හැම අතින්ම හැමෝටම විවෘත මිශ්‍ර පාසල් විය යුතුයි කියලා ඉවරලා ඒ විදිය ඒ කණ්ණංගර මැතිඳුන්ගේ සියලු සංකල්පයන්ට ගැලපෙන පාසල් 1000ක් මේ රටේ හැදිනව නම් මොනතරම් හීනයක් සැබෑවීමක්ද ඒකෙන්ම මේ අර පළවෙනි ශ්‍රේණියේ ඇතුළත් වීමේ ප්‍රශ්නේ විසඳෙනවා පාසල් වැහිලා යන ප්‍රශ්නේ විසඳෙනවා ඊළඟට මමම යෝජනා කරපු මම විශේ෷යෙන් මීට අවුරුද්දකට පමණ පෙර ඩලස් සලහප්පෙරුම් මැතිතුමාට ගිහිල්ලා දුන්න යෝජනාවක් කොහොමද මේ සාමාන්‍ය පෙළ උසස් පෙළින් හැලෙන විශ්වවිද්‍යාල වලට යන්න බැරි අනාගතයක් නැතුව ඉච්ඡාබංගත්වයට පත් වෙන දරුවන්ට කොහොමද අත්වැලක් සපයන්නේ අධ්‍යාපනය කියලා ඉවරලා ඒකට මම වෙනම ලස්සන සටහන් ඇඳලා මං ඩලස් අලහප්පෙරුම් මැතිතුමාට මේක ගිහින් දීලා අපි මේ දේ කරමු කියලා කිව්වා යෞවන කටයුතු අමාත්‍යංශත් එක්ක එකතු වෙලා මම විරුද්ධ පක්ෂයෙන් දැද්දි එතුමා බොහොම ආදරෙන් මේක පිළිගත්තා එතුමත් මගෙන් ඉගෙනගෙන තියෙන ගෝලයක නිසා ඒක ජනාධිපතිතුමා මට අඬගහලා සාකච්ඡා කෙරුවා අද මේ ද්විතීය පාසල් 1000 හැදුනම ඒව හරහා කෙලින්ම පාසල් පාදක මේ දූදරුවෝ ඕ ලෙවල් ෆේල් ඒ ලෙවල් ෆේල් කියලා අසාර්ථකයි කියලා අසමත් කියලා ගෙදර ගියාම අම්මලත් උඹට බෑ කියලා මුද්‍රා තැබුවාට පස්සේ ඒ දරුවෝ අපිට බැරිමය කියලා හිතාගෙන අයාලේ යනවා රස්තියාදු ගහනවා ආපහු අධ්‍යාපන ක්ෂේත්‍රයට ගන්න බැරි වෙනවා එහෙනම් අපි යෝජනා කරලා තියෙනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ එච්චර හොඳට නොකලත් ඒ අයට කුසලතා සහතිකයක් දීලා ඕගොල්ලෝ ඉස්කෝලේ ඉන්නවා කියලා ඉස්කෝලේ තියාගෙන පාසල් පාදක වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන්න මේ පාසල් 1000යි ඒ හරහා වුන්ට ජාතික ඩිප්ලෝමාවක් පිරිනමලා ඒගොල්ලෝ හසලතාවේ ලබන ක්ෂේත්‍රයේ එතනින් එහාට යුනිවටෙක් කියන මේ යුනිවටෙක් කියන යුනිවර්සිටි විශේෂය මම 1994 මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මැතිතුමාට යෝජනා කරපු අද එකක් හැදලා තියෙන රත්මලාන එවැනි යුනිවටෙක් කියන තාක්ෂණික විශ්වවිද්‍යාල හරහා මේ දරුවන්ටත් උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා ඒ තුලින් රැකියාවන්ට ගෞරවයක් ලබලා දීලා ඒ රැකියාවලින් ඒ විවිධ ක්ෂේත්‍රවලින් තාක්ෂණයෙන් රටට සේවයක් කරන මිනිස්සුන්ට හොඳ සේවයක් ලබා ගන්න පුළුවන් විදිහේ හොඳ දෑත දෙපැයි වැඩ කරන්න පුළුවන් ජනතාවක් හදා ගන්න මේකටත් ඉඩ අපිට හම්බුණා ඉතින් ආදරණීය හිතවතුනි මට හිතුණා මං අවුරුදු 8ක් තිස්සේ එක තැන පල් වෙවි අනාගතයක් නොදකින තැනක ඉන්නකොට මේ වගේ දෙයක් තියෙද්දි මට ක්‍රියාකාරීව මේකට උදව් කරන්න බුද්ධිය දැනුම ශක්තිය අධ්‍යක්ීම් තියෙද්දි මේ රට වෙනුවෙන් මට ඡන්දේ දීපු 68000ක් ජනතාව වෙනුවෙන් විතරක් නෙමෙයි සමස්ත 40 ලක්ෂයක් මේ දූදරුව වෙනුවෙන් මම කරන්නේ අපරාධයක් මේක බලබල මේකට ගරහනවා නම් මේකට විරුද්ධව වැඩ කරනවා නම් මේක හොඳ නෑ කියලා කියනවා නම් මගේ දිව නැමුනේ නෑ මේක වැරදි කියලා කියන්න මගේ දිව නැමුනේ නෑ මේක නරකයි කියලා කියන්න
මේක මගේ හීනයව තිබුණු නිසා එනිසා මාව තේරුම් ගත්ත ඕන කෙනෙක් දන්නවා මගේ ප්‍රතිපත්තිය උනේ අද කියන මම ප්‍රතිපත්ති කැඩුවා කියලා මම පැහැදිලිව කියනවා මගේ ප්‍රතිපත්තිය මේ රට වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ දූ දරුවන්ට මග පෙන්වීම ඔවුන් තමයි මගේ පළවෙනි ස්ථානය ගන්නෙ මගේ හිතේ මගේ හදවතේ මගේ මේ දේශපාලන ගමනේ කියන එක ඒකයි මගේ ප්‍රතිපත්තිය කියන එක මම පැහැදිලිව කියනවා මම ප්‍රතිපත්ති කැඩුවයි කියන යම් කෙනෙක් ඉන්නවා නම් ඇත්ත මට යම් ආකාරයකින් මේ පැත්තෙන් අනිත් පැත්තට යන්න සිද්ධ වුණ විශාල අපහාස සමූහයක් කරනු ලැබුවා මඩ ගැහුවා පොල් ගැහුවා ආ බලි පිච්චුවා සියලු වස් දොස් පහව ගියා එදා ඒ පොල් ගහලා විනාඩි 10ක් යනකොට අරලියගහ මන්දිරයෙන් පණිවිඩයක් එනවා වහාම ඇවිල්ලා අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී ධූරය ගන්න ලියුමේ තියෙනවා පාසල් 1000 වැඩපිළිවෙල සම්පූර්ණයෙන් ඔබතුමාට පවරනවා මෙන්න ව්‍යාපෘතිය ඒ නිසා මං ඒ අයින්ට බොහොම පින් දෙනවා ඒ කරපු රාජකාරිය වෙනුවෙන් අපි අධ්‍යාපනඥයෝ හැටියට හිතේ වෛර තියාගන්නේ නැහැ අපි ඒ ගතිගුණ අපේ දූ දරුවන්ට ලබලා දී මේක තමයි අපේ එකම අරමුණ වෙලා තියෙන්නේ ඒ නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනාට මෙතන ඉන්න මං ඉතාල පැහැදිලිව කියන්න තියෙනවා මේ මම ගත්ත තීරණය මගේ ප්‍රතිපත්ති අනුව මගේ ඉලක්කය අනුව මගේ ජීවිතය මං කරන්න මට පුළුවන් දේ තව දුරටත් වයෝ වෘද්ධ වෙලා නාකි වෙලා තව අවුරුදු 15කින් හැරමිට්ටෙන් ගිහින් මං හිටපු තැන ඉඳගෙන මට මේක කරන්න බෑ කියන අවබෝධය මට ලැබුණා ඒ අවුරුදු 15ක් ගිහිල්ලා මම හිටපු තැන අයට මේක කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණත් මට ඒක කරන්න ලැබෙයිද කියන සැකයක් මට තිබුණා බෑ ඊට වැඩිය මගේ දක්ෂතාවයේ මගේ යෝජනා අගය කරනු ලැබුවා ගරු ජනාධිපතිතුමා එහෙමනම් ඔබ සියලු දෙනාට තේරෙනවා ඇති මම මේ සියලු අපවාද අපහාස ඒ ඔක්කොම දේවල් විඳගෙන ඒ මම ආදරය කරන මගේ එක්සත් ජාතික පක්ෂයේ මට උදව් කරපු සියලු දෙනා හැම ඉඳෙද්දි ඒ 68000ක් ඡන්ද ගැන හිතෙද්දි මම මේ තීරණය ගත්තේ මහ විශාල කැපකිරීමක් කරලා ඒ කැපකිරීම කරුවේ මේ රටේ දූ දරුවෝ වෙනුවෙන් කියන එක තමුන්නාන්සලා තියලා දෙනා තේරුම් ගන්න කියලා මම ඉල්ලනවා මාව දන්න අය දන්නවා මම පහුගිය අවුරුදු 9ක් 10ක් පුරා මාසයකට ලක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් වියදම් කළා නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය වෘත්තීය පුහුණු පාඨමාලා මොන්ටිසෝරි ගුරුවරු පුහුණු කිරීම උපදේශන පාඨමාලා මොනවද නොකරන්නේ පරිගණක පාඨමාලා භික්ෂූන් වහන්සේලා සඳහා ඉංග්‍රීසි පාඨමාලා නොමිලේ යෝන් ප්‍රතිභා අපේ කෝලිත බානු දිසානායක මහාචාර්යතුමා මෙතන සාක්ෂි කියයි සෞන්දර්ය අධ්‍යාපනය සඳහා නොමිලේ මහා විශාල වැඩපිළිවෙලක් ගෙනියලා එහෙම බලනකොට කෝටි 50කට වැඩි මේ මිලියන 5000ක් විතර මම හිතන්නේ පහුගිය අවුරුදු කීපය තුල මම වියදම් කළා තියෙනවා ඒ දේවල් වෙනුවෙන් පංගුවක් අය කියනවා මම මේ ධනලාභ ලබන්න මට මේ ප්‍රශ්න තියෙන හින්දා සල්ලි නැති හින්දා ඉස්කෝල අමූලික හිතලු ඇයි දැන් හිතා ගන්න බෑ මේ මිනිහා ඇයි මේ වැඩේ කරුවේ කියලා ආ නොහිතපු වෙලාවක ඇයි මේක කළේ කියලා හිතා ගන්න බෑ ඒ මොකද ඔය බනින අපවාද කියන අය ඇතුලේ කවදක්වත් මේ විදිය දර්ශනයක් තියෙන මිනිහෙක් මේ රටේ ඉන්නවා කියලා අදහ ගන්න බෑ එහෙම හිතන්න බෑ අපි හාමුදුරනේ ඒකයි මේ හේතුව ඒ නිසා මං ඉතා පැහැදිලිව කියනවා මේ ගමනේදී මම අංශු මාත්‍ර දෙයක් ඉල්ලුවේ නැහැ කොටිම අධීක්ෂණ මන්ත්‍රී ධූරයවත් ඉල්ලුවේ නැහැ ඒකයි මං කිව්වා වාසනාවට පොල් ගහලා ඉවර වෙනකොට මං නොහිතපු විදියට මට ඕනම දේ මට ලැබුණයි කියලා කළා ඒ කිසිම දෙයක් මම ඉල්ලන්නේ නැතුව මගේ තීරණය මං ගත්තේ මේ රටේ දූ දරුවන් ඉහළ තියාගෙන ඒ කැමැත්තෙන් ඒ ආසාවෙන් එනිසා මගේ මේ ඉදිරි කාලය තුල අවුරුදු 4 මාර්ක තව පාර්ලිමේන්තුවේ ඉන්න කාලය තුල මම පොරොන්දු වෙනවා තමුන්නාන්සේලාට මගේ උපරිම ශක්තියෙන් මේ පාසල් 1000 අපි හදාගත්තොතින් අපට පුළුවන්කම ලැබෙනවා අනිවාර්යෙන් මේ රටේ තියෙන අධ්‍යාපන ප්‍රශ්නේ සැලකිය යුතු ප්‍රමාණයකට විසඳන්න. ඒක තමයි මගේ අරමුණ. ඒ සඳහා තමයි මම මේ පියවර ගත්තේ. ඒ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය CWW කන්නංගර මැතිතුමාගේ
ඉදිරියට ගෙන යන්න. ඒ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මම මේ ගත්ත පියවරේදී මට කොයිතරම් අපහාස කෙරුවත් කොයිතරම් අපවාද නැගුවත් මම මේ වැදී සැලෙන්නේ නැතුව ඉතාම සන්තෝෂෙන් මම දැකපු ඒ නිවැරදි මාර්ගය ඔස්සේ ගමන් කරනවා. තමුන්නාසල සියලු දෙනා අද මෙතනට පැමිණියේ මට ඒකට ආශිර්වාද කරන්න ධෛර්යය දෙන්න කියලා මම දන්නවා. පක්ෂ විපක්ෂ බලන්නේ නැතුව මං ගැන තේරුම් අරගෙන අද මෙතනට ආවා. ගරු අපේ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා හැම වෙලාවෙම මට මහා ධෛර්යයක් වෙලා තිබුණා. මම මොන පැත්තේ හිටියත් උන්වහන්සේලාගේ ආශිර්වාදය මට ලැබුණා. ඒත් අද උන්වහන්සේලා වෙනදට වැඩි උද්‍යෝගයකින් අද මට සුබ පතනවා. උන්වහන්සේලා දන්නවා මං නිවැරදි මාර්ගයට ආවා. මම ගමනක් යන්න පුළුවන් තැනට ආවා. වැඩක් කරන්න පුළුවන් තැනට ආවා. මගේ අද්දකීම් අපතේ යන්නේ නැහැ කියලා. ඉතින් මං උන්වහන්සේලාට මගේ নমස්කාර පූර්වක කෘතඥතාවය පළ කරනවා. අද මම හිතන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් කොළඹ දිස්ත්‍රික්කය ඇරුණාම මම හිතන්නේ මෙතනට ඇවිල්ලා තියෙන මට හිතවත් මේ කාල ගුණය බලන්නේ නැතුව දේශ ගුණය බලන්නේ නැතුව මේ පිළිගැනීම හා ආශිර්වාදය කරන්න. තමුන්නාන්සලාගේ ආශිර්වාදය මේ දහසක් සිත් තුළින් නැගෙන මට මහ විශාල ශක්තියක් වේවි මේ ගමන යන්න. ඒ නිසා ඉදිරියටත් මේ පාසල් පිළිබඳ වැඩපිළිවෙලදී අධ්‍යාපන වැඩපිළිවෙලදී මයත් එක්ක ඉන්න මේ පිළිබඳ විවේචනය කරන්නන්ට වැරදි විදියට මේක පහදලා දෙන්න තමුන්නාන්සලාට ඒ ශක්තිය ධෛර්ය ලැබේවා. තමුන්නාන්සලාට වාසනාවන්ත ප්‍රීතිමත් 2012 වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මේ